මලුත් රෙසිපි එකක් කරන්න ආවා. අද මම යන්නේ චොකලට් කේක් එකක් හදන්න. ඉතින් අපිට මේ චොකලට් කේක් එක හදාගන්න ඉතාම පහසුයි. ලොකු වියදමක් යන්නෙත් නෑ. අපිට අවන් එකක් ඕන වෙන්නෙත් නෑ. අමුද්‍රව්‍ය තුනක් පමණයි මේ කේක් එක හදාගන්න යන්නේ. මම මේ කේක් එක හදන්න පාන් පිටි, බිත්තර, බේකින් පවුඩර්, බේකින් සෝඩා වගේ මේ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නෑ. එහෙනම් අපි බලමු කේක් එක හදාගන්නේ කොහොමද කියලා. වෙනදා වගේම අදත් ආදරයෙන් මතක් කරනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා. චොකලට් කේක් එක හදාගන්න අපිට ඕන වෙනවා චොකලට් බිස්කට් 36ක්, කිරි කප් එකක්, ඒ වගේම ඊනෝ පැකට් එකක්. මම බේකින් සෝඩා වෙනුවට ඊනෝ පැකට් එකක් විතරයි පාවිච්චි කරන්නේ. දැන් මම චොකලට් බිස්කට් ටික මේ විදිහට පොඩියට කඩාගෙන ගයින්ඩරයකට දාගන්නවා. දැන් මම කිරි කප් එකත් මේකට එකතු කරගෙන පැකට් එකත් මේ විදිහට දාගන්නවා. දැන් මම චොකලට් බිස්කට් ටික ගයින් කරගන්නයි හදන්නේ. මේ තියෙන්නේ මම ගයින් කරගත්ත චොකලට් බිස්කට් ටික. මේ විදිහට හොඳට කැටගතිය නැති වෙන්න ගයින් වෙලා තියෙන්න ඕනේ. දැන් මම ෆෑන් එකකට තෙල් ටිකක් බ්‍රෂ් කරගෙන බේකින් පේපර් එකක් දාගෙන ඒක උඩින් නැවත තෙල් ටිකක් බ්‍රෂ් කරගන්නවා. ඔයාට බේකින් පේපර් එකක් වෙනුවට ඒපෝ ෂීට් එකක් වුණත් පාවිච්චි කරන්න පුළුවන්. දැන් මම හදාගත්ත කේක් මිශ්‍රණය මේ විදිහට ෆෑන් එකට දාගන්නවා. දාගෙන දැන් මම ෆෑන් එක ලිපෙන් තියලා හොඳින් වහගෙන මේ පියනේ වාෂ්ප පිට වෙන්න තියෙන පුංචි සිඳුරත් මම කොල කෑල්ලකින් මේ විදියට වහගන්නවා. ඉතාම අඩු ගින්දරේ විනාඩි 40ක් පමණ මම මේ කේක් එක බේක් කරගන්නවා. දැන් අපේ කේක් එක හොඳට බේක් වෙලා තියෙන්නේ. මම දැන් කේක් එක ෆෑන් එකෙන් මේ විදියට ප්ලේට් එකකට දාගන්නවා. බේකින් පේපර් එක අයින් කරගෙන කේක් එක මම අනිත් පැත්තට හරව ගන්නවා. කේක් එක ටිකක් වෙලා නිමෙන්න තියලා මම චොකලට් සෝස් ටිකක් උඩින් දාගන්නවා. පොඩියට කපාගත්ත ආමන්ඩ් ටිකක් උඩින් දාගෙන මම මගේ චොකලට් කේක් එක ලස්සන කරගන්නවා.
මේ තියෙන්නේ මම හදාගත්ත චොකලට් කේක් එක. මේ කේක් එක හොඳ සොෆ්ට් එකට වගේම ලස්සනට තියෙනවා. ඒ වගේම හරිම රසවත්. ඉතින් ඔයාටත් පුළුවන් ගෙදරදී මේ කේක් එක හදලා බලන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න. මේ වගේම තවත් අලුත් රසවත් වීඩියෝ එකකින් අපි ආයෙත් හම්බ වෙමු.